හොඳයි. ආයුබෝවන් සියලු දෙනාටම. බොවන් දෝපිතේ හැම දෙනාටම අද තයිලෑනින් කොලේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ඉතිහාසයේ 8 වසර පන්තියත් එක්ක. අපෝගිත්තේ අඩුවක් තියෙනව නේද? අපි කිව්වා අද දවසේදී අපි පළවෙනි පාඩමට අදාළව ප්‍රශ්න පත්‍රයක් තමයි සාකච්ඡා කරන්නේ කියලා. හොඳයි. හැමෝම තමන්ගේ අච්චු පොත් ලියන පොත් ළඟින් අයින් කරලා ෆුල්ස්කැප් කොලයක් අතට ගන්න. තනි කොලයක තමයි පිළිතුරු ලියන්න ඕනි. ඒ නිසා ෆුල්ස්කැප් කොලයක් ගන්න, නැත්නම් පොඩි කොලයක් ගත්තොත් ඒක ප්‍රමාණවත්වන එකක් නැහැ. ඒ වගේම හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරන්න. ෆුල්ස්කැප් කොලයක් ගන්න. ඒකේ තමන්ගේ නම, එතකොට තමන්ගේ නම, ශිෂ්‍ය අංකය සහ ශ්‍රේණිය නිවැරදිව සඳහන් කරන්න. නම, ශ්‍රේණිය සහ තමන්ට දීලා තියෙන ශිෂ්‍ය අංකය නිවැරදිව සඳහන් කරන්න. පැහැදිලිද? ප්‍රශ්න පත්‍රය මම ෂෙයා කරනවා. පිළිතුරු පත්‍රයක් පමණයි ලියන්න ඕනි. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න අංකය දාලා අදාළ පිළිතුරු විතරක් ලිව්වහම ඇති. පැහැදිලි නේද හැමෝටම කියන දේ? ගැටලුවක් තියෙනවා නම් චැට් එකට දාන්න පුළුවන්. හොඳයි, දැන් සම්බන්ධ වෙච්ච දුවෙක් පුතෙක් ඉන්නවා නම් ෆුල්ස්කැප් කොලයක් අරගෙන පැහැදිලිව තමන්ගේ නම, ශිෂ්‍ය අංකය සහ ශ්‍රේණිය සඳහන් කරන්න. ශ්‍රේණිය අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. කරලා කොලේ අතට ගන්න පෑනකුයි. අපි සූදානම් වෙන්නේ අද දවසේ 8 ශ්‍රේණියට අදාළ පළවන පරීක්ෂණයට යමු වෙන්න. එහෙනව නේද හැමෝටම? පේනව නේද ස්ක්‍රීන් එක? හොඳයි, 7:10 දැන් වෙලාව. හැමෝම පිළිතුරු රිවීම ආරම්භ කරන්න. A4 එකක් හරි ෆුල්ස්කැප් එකක් හරි අරගෙන තමන්ගේ නම, ශ්‍රේණිය සහ තමන්ගේ ශිෂ්‍ය අංකය සඳහන් කරලා ප්‍රශ්න අංකය ලියලා ප්‍රශ්න අංකයට අදාළ පිළිතුරු අංකය පමණක් ලියන්න. පැහැදිලිද?
නෝ ගොල්ලන්ට සම්පූර්ණ ප්‍රශ්න හතරක් දැන් තිරේ දිස්සෙනවා. ප්‍රශ්න අංකය දාලා අංකයට අදාළ පිළිතුරු අංකය පමණක් ලියන්න. ප්‍රශ්නේ කියවලා පිළිතුර තෝරන්නයි තියෙන්නේ. පැහැදිලිව ප්‍රශ්න අංකයත් පිළිතුරු අංකයත් වෙන වෙනම හඳුනා ගන්න පහසු වෙන විදිහට පැහැදිලිව ලියන්න. අනිතක හැමෝම පේපර් එක ලියන්න මොකද WhatsApp කරගන්නවා මම ඔයගොල්ලන්ගේ පිළිතුරු පත්‍රය ඒ නිසා හැමෝම පිළිතුරු පත්‍රය ලිවීම අනිවාර්යයි WhatsApp කරලා මම පිළිතුරු පත්‍රය මෙවර ලබා ගන්නවා ඊට පස්සේ ඔයගොල්ලන්ට සියලුම විෂයන් වලින් තියෙන මේ විදිහේ පරීක්ෂණ වලින් සියලුම විෂයන් වල ලකුණු එකතු කරලා වැඩිම ලකුණු ලාභියාට ත්‍යාග මුදලක් සූදානම් කරලා තියෙනවා ත්‍යාගයක් සූදානම් කරලා තියෙනවා ආයතනය. ඉතින් හැමෝම බොහොම උනන්දුවෙන් කැපවීමේ මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. ඔව් දැන් ඇඩ් වුණාට කමන්නෑ සෙනුරි. අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් දැන් තමයි පටන් ගත්තේ. ප්‍රශ්න අංකය දාලා පිළිතුරු අංකය පමණක් ලියන්න. කොළයක ලියන්න පිළිතුරු පත්‍රය එක කොළයකට වෙන්න ලියන්න. ඒ නිසා තමයි කිව්වේ ෆුල් ස්කැප් එකක් හරි හාෆ් ෂීට් එකක් හරි ගන්න කියලා. තමන්ගේ නම ශ්‍රේණිය සහ ශිෂ්‍ය අංකය පැහැදිලිව සඳහන් කරන්න. හරි මොනවා හරි ගැටලු තියෙන අය වීඩියෝ එක ඔන් කරන්න විදිහක්ම නැත්නම් කමක් නැහැ. ඒ අරෙන්න වීඩියෝ එක ඔන් කරන්න පුළුවන්කම තියෙන හැමෝම ඔන් කරන්න. එක්කෙනෙක් විතරයි කිව්වේ කැමරාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. තමන්ට පුළුවන් විදිහට පිළිතුරු සපයන්න හැමෝම. මොනවාර ගැටලු තියෙන කෙනෙක් ඉන්නවා නම් කැමරාව ඔන් නොකරට කමක් නැහැ. නමුත් අනිත් හැමෝම ඔන් කරන්න පුළුවන්කම තියෙන හැමෝම ඔන් කරන්න. හොඳයි පළවෙනි ප්‍රශ්න හතරට වෙලා ඇතිද? පළවෙනි ප්‍රශ්න හතරට වෙලා ඇතිද? ඔව් අමන්ද මන් දැක්ක ලයිට් නැහැ කියලා.
පිළිතුරු ටික කොහොම හරි ලියමු අමන්දා. විදුලි ස්තන්ධය වීම ඉතින් දැන් ලංකාවේ සාමාන්‍ය දෙයක් නේ පුතේ. ඉතින් ඒ නිසා ෆෝන් එක එතකොට ලැප් එක තියන අය චාර්ජ් කරගෙන පන්තියට සහභාගී වෙන්න. දැන් වෙන විසඳුමක් නැහැ අපිට. හරි කමක් නැහැ. කැම් එක ඔන් කරන්න බැරි නම් කමක් නැහැ. අමන්දා. उगलांट पहा हय हत कीन प्रश्न पेर तीन पेपर के लिए वाट्सअप नंबर की अना दुगलांट पहा हय हत कीन प्रश्न टीक पेनामा दें संबंध उन्हें किन्ना क्लास එක දෙක තුන හතර කියන ප්‍රශ්න වලට ඉඩ තියලා හතර පහ හය හත කියන ප්‍රශ්න වලින් ඉඳන් ඉස්සරහට යමු අනිත් ප්‍රශ්න දෙක නැවත මම ෂෙයා කරන්න කොලයක් අරගෙන පොල් ස්කැප් එකක් හරි හාෆ් ෂීට් එකක් හරි අරගෙන ප්‍රශ්න අංකය ලියලා ප්‍රශ්න අංකයට අදාළ පිළිතුරු අංකය පමණයි ලියන්න ඕනි තමන් පිළිතුරු ලියන පිළිතුරු පතේ පැහැදිලිව තමන්ගේ නම ශිෂ්‍ය අංකය සහ ශ්‍රේණිය අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඔව් මේ අට වසර අපි සාකච්ඡා කරපු පළවෙනි පාඩම अरे मा मूल प्रश्न तुन नैवत शेयर करना मे प्रश्न टीके करना मूल प्रश्न तुन इड तीयाग දැන් පන්තියට සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවා නම් 1 2 3 කියන ප්‍රශ්න වලට ලියන්න ඉඩ තියලා 4 5 6 7 කියන ප්‍රශ්න වලින් ඉඳන් ඉස්සරහට යමු. හාෆ් ෂීට් එකක් හරි ෆුල් ස්කැප් එකක් හරි අරගෙන තමන්ගේ නම, ශ්‍රේණිය සහ ශිෂ්‍ය අංකය පැහැදිලිව සඳහන් කරන්න. අපේ ප්‍රශ්න අංකය පමණයි ලියන්න කිව්වේ. ප්‍රශ්න අංකය ලියලා අදාළ පිළිතුරු අංකය පමණක් ලියන්න. පැහැදිලිද?
තමන්ට පුළුවන් විදිහට පිළිතුරු ලියන්න. කමක් නැහැ පුතේ ඊහාන් අපි පුළුවන් විදිහට පිළිතුරු ටික ලියමු වෙලා ඇති නේද මේ ප්‍රශ්න හතරට නයි නැවත 1 2 3 කියන ප්‍රශ්න මුලින්දන් සම්බන්ධ වෙන්න බැරි වුණ කෙනෙකුට 1 2 3 කියන ප්‍රශ්න උන්න නැවත පේනවා දෙක තුන හතර කියන හතර පහ කියන ප්‍රශ්න පහම නැවත ඔන්න පේනවා කරපු කෙනෙකුට නැවත පරීක්ෂා කරගන්න පුළුවන් කරන්න බැරි වුණ කෙනාට නැවත ප්‍රශ්නේ බලලා උත්තරේ සඳහන් කරන්න පුළුවන් හැමෝම පිළිතුරු ලියන්න මොකද පිළිතුරු පත්‍රය මම WhatsApp කරගන්නවා ඒ නිසා හැමෝම පිළිතුරු ලිවීම අනිවාර්යයි හැමෝටම හැමෝම පිළිතුරු පතක් එවීම අනිවාර්යයි එහෙම නැති අයට ලකුණු ලැබෙන්නේ නැති නිසා දැන් සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවා නම් फुल स्टेप का करां हाफ शीट का खरी तमंगे नाम श्रेणीय सह शिष्य अंक संधान करला प्रश्न अंक पमना क्युदला प्रश्न अंक आधार निवेदी पिलितुर तोरला ये पिलितुर अंक पमना पहदिलीव संधान करान हाँ टीचर අපේ පාඩමට මුලින් ඉඳන් සම්බන්ධ වෙන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් පුතේ ආයතනයේ ඔයගලන්ට පුළුවන් මේ රෙකෝඩින්ග්ස් ටික බලන්න
හරි පිළිතුරු අංකය ලියන්න පුතේ උත්තරේ ලියන්න ගියොත් තවත් වෙලා යනවනේ පිළිතුරු අංකය ලියන්න පැහැදිලි නේද මන්ද අපි මේ පළවෙනි පාඩමේ කතා කරා පුතේ ඇලමාර්ග දක්වා ඇලමාර්ග තැනීමේ අවශ්‍යතාව දක්වාම අපි කතා සාකච්ඡා කරා පුතාට මුලින්ම සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ආයතනයෙන් ඔයාට පුළුවන් රෙකෝඩින්ග්ස් ටික ලබා ගන්න ගණේෂ පරක්කු වෙලාද ශාස්ත්‍රයට සම්බන්ධ වුණේ හරි අපි ඉක්මන් කරමු අනිත් යාළුවෝ හත්වෙනි ප්‍රශ්නෙට එනකන් පිළිතුරු ලියලා ඉන්නේ ප්‍රශ්න අංකය දාලා පිළිතුරු අංකය පමණක් ලියන්න කමක් නෑ දැන් පිළිතුරු ලියලා තියෙනවා නම් කමක් නෑ එතනින් එහාට ලියන ටිකේ ප්‍රශ්න අංකය විතරක් දාලා පිළිතුරු අංකය විතරක් ලියන්න අන්තිරින් දිනපතාම සහභාගී වීම ගොඩාක් වැදගත්. නැත්නම් අපිට කොටස් මග ඇරෙනවා. ආ දිනපතාම සහභාගී වෙන්න බැරිම නම් රෙකෝඩින් එක හරි බලන්න. හැමෝම තමන්ගේ මේ වීඩියෝ එක ඔන් කරගන්න හය හත කියන ප්‍රශ්න දෙකට වෙලා ඇති නේද ඔන්න අපි යනවා අපේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟ කොටසට
දෙවෙනි එක ඔන්න දෙවෙනි ප්‍රශ්නේ පේනවා හොඳයි අපි යනවා ඊළඟ කොටසට ඔයාලට පේනවා මෙතනදී 8 9 10 කියන ප්‍රශ්න තුනක් ප්‍රශ්න අංක 8 දාලා නිවැරදි පිළිතුරු අංකය ලියන්න ප්‍රශ්න අංක 9 දාලා නිවැරදි පිළිතුරු අංකය ලියන්න ප්‍රශ්න අංක 10 යොදලා නිවැරදි පිළිතුරු අංකය ලියන්න හැමෝම පිළිතුරු පත්‍රයක් WhatsApp කරන්න ඕනි ඒ නිසා හැමෝම පිළිතුරු ලියන්න පිළිතුරු පත්‍රයක් WhatsApp නොකරන අයට ලකුණු නොලැබෙන නිසා ඔව් 8 9 10 ප්‍රශ්න තමයි ඔයගලන්ට දැන් පේන්නේ
හොඳයි වෙලා ඇතිනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ ඔයගලන්ට තියෙනවා නැවත 1 2 3 4 5 කියලා ප්‍රශ්න 5ක්. කොට ප්‍රශ්න අංකය ඔය විදිහටම යොදන්න. යොදලා පිළිතුර වරහන් තුලින් තෝරලා පිළිතුර ලියන්න. පැහැදිලිද? ප්‍රශ්න අංක 1 දාලා महावैव कसी हट तुना तेनु रजतुमा काउद कियला बरहां तुलिंग तोरला रजतुमागे नामल यान्न वन्ना कालीने के අවසාන ප්‍රශ්න 10 වෙනි ප්‍රශ්නයත් පේන්න තියෙනවා फुल स्कैप को लिया खरी हाफ शीट का खरी आ रखे ना तमांगे नाम ये वगे म शिष्यांके श्रेणीय निवेदिव संधान कराना संधान करेला प्रश्न अंक पामना की उदला पिलितुरु पामना लिया ना पिलितुरु अंक लिया ना पुरवांगे वे पिलितुरु अंक पामना लिया ना पिलितुरु थोरला लिया ना तीन वाना वितरक पिलितुरु थोरला लिया ना पहली ने Thank you.
ප්‍රශ්නාංක 1 2 3 4 5 කියලා ප්‍රශ්නාංක යොදලා නිවැරදි පිළිතුර වාක්‍ය සම්පූර්ණ කරන්නට අවශ්‍ය නිවැරදි පිළිතුර බරහන් තුලින් තෝරලා ලියන්න. तमांगे माइक्रोफोन ऑन कराने का कोशिश कर देना. හොඳයි වෙලාව ප්‍රමාණවත් නේද? හොඳයි මේ ප්‍රශ්න පහට කාලය ප්‍රමාණවත් අපි යමු ඊළඟ කොටසට. මේක කියනවා ඒ තීරුවේ සඳහන් තොරතුරු හා සම්බන්ධ බී තීරුවෙන් ගැලපු විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරා යටින් නිරක් අඳින්න කියලා. එතකොට ඕගොල්ලෝ ප්‍රශ්න අංක 1 දාලා ඒ හා බී තීරු යා කරාම ලැබෙන නිවැරදි පිළිතුරු අංකය මොකක්ද කියලා සඳහන් කරන්න. 1 2 3 4 කියන පිළිතුරු අංක 4 මොකක්ද නිවැරදි පිළිතුරු අංකය කියලා තෝරන්න. ප්‍රශ්න අංක 1 යටතේ මොකක්ද නිවැරදි පිළිතුරු අංකය වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලම තෝරලා ඉන්නවා.
ඒතිරුවෙන් බීතිරුවයි යාකරහම ගැලපෙන දේවල් තියෙනවනේ ඒතිරුවට බීතිරුව ගලපුවහම ලැබෙන පිළිතුර මොකක්ද කියලා මෙන්න මේ 1 2 3 4 කියන පිළිතුරු අතරින් තෝරලා පිළිතුරු අංකය පමණක් ලියන්න කුරුළු වේව කවුද හදුවේ ඒක තෝරන්න b තීරුවෙන් a ද b ද c ද d ද කියලා පැහැදිලිද රුරුළු වේව හදපු රජතුමා කවුද කියලා තෝරපුවාම අක්ෂරයක් ලැබෙනවා a ද b ද c ද කියලා ඊපස්සේ කලා වේවත් එහෙම හොයාගන්න තිස්සා වේවත් එහෙම හොයාගන්න බසවක් කුළුම වේවත් එහෙම හොයාගන්න හොයාගෙන ඔයාගේ පිළිතුර මේ අතරින් මොකක්ද නිවැරදි පිළිතුර කියලා තෝරලා පිළිතුරු අංකය ලියන්න एक सह देख प्रश्न देख එක සහ දෙක කියන ප්‍රශ්න දෙකම ඔන්න පේනවා නිවැරදිව A තීරුවෙන් B තීරුව යා කරාම ගැලපුවාම ලැබෙන පිළිතුර මොකක්ද කියලා තෝරලා පිළිතුරු අංකය පමණක් ලියන්න ප්‍රශ්න පත්‍රයේ තියෙන විදිහටම ප්‍රශ්න ටික අංකණය කරන්න දැන් මෙතන තියෙන 1 2 කියලා ප්‍රශ්න
හොඳයි වෙලා ඇති නේද හැමෝටම තව වෙලා ඕනි කෙනෙක් ඉන්නවද තව ටික වෙලාවක් ඕනි කියන කට්ටිය ඉන්න නිසා අපි ටික වෙලාවක් දෙමු ඉක්මන් කරන්න ලියපු අය නැවත බලන්න පිළිතුරු නිවැරදිද කියලා देवनी के था उत्तर ने मे पेन एक देख तुन हतर के पिलचुर हतर इंका तोरा दी හොඳයි අපි යමු ඊළඟ කොටසට මෙතන ඕගොල්ලන්ට පේනවා පහත් සඳහන් ප්‍රශ්න සඳහා වැරදි ප්‍රකාශය තෝරන්න කියලා. එතකොට මේ ප්‍රකාශය කියවලා අංක 1 යටතේ තියෙන ප්‍රකාශය කියවලා ඒකට නොගැලපෙන වැරදි ප්‍රකාශයක් තියෙනවා මේ පිළිතුරු හතර ඇතුලේ. ඒ පිළිතුරු හතරෙන් වැරදි එක මොකක්ද කියලා තෝරලා ඒ පිළිතුරු අංකය පමණක් ලියන්න. නැවතත් ප්‍රශ්න අංක 1 පිළිතුරු මොකක්ද කියලා මෙතනින් තෝරලා පිළිතුරු අංකය ලියන්න. පැහැදිලිද? ආයි ළඟට 2 3 කියලා ප්‍රශ්න තුනක් තියෙනවා.
මම දැන් ඔයගලන්ට අවසාන ප්‍රශ්න දෙක පේනවා. පළවෙනි ප්‍රශ්නේ නැවත බලා ගන්න මෙන්න මෙතන තමයි තියෙන්නේ හරි නේද දැන් අවසාන ප්‍රශ්න දෙක පේනවා මම ඔයගලන්ගේ chat එකට දැම්මා number එක 0.7යි 0.7යි 46යි 77යි 550 කියන WhatsApp number එකට ඔයගොල්ලෝ ලියපු පිළිතුරු පත්‍රය පැහැදිලි ඡායාරූපයක් අරගෙන යොමු කරන්න පිළිතුරු ලියලා ඉවර අය පැහැදිලි ඡායාරූපයක් අරගෙන මං chat එකට දැම්ම number එක ඒක බලන්න .7.46.77.550 කියන WhatsApp number එකට ඔයාගේ පිළිතුරු පත්‍රය පැහැදිලි ඡායාරූපයක් අරගෙන ටීචර්ට එවන්න
තුන්වෙනි එකේ ඔව් ජයගඟ කියලා හැදෙන්න ඕනි තුලනි ජයගඟ කියලා හැදෙන්න ඕනි උත්තරන දෝෂයක් තියෙන මෙතන කරලා ඉවරය දැන් WhatsApp කරන්න හැමෝම තමන්ගේ පිළිතුරු පත ඉක්මනින්ම WhatsApp කරන්න ශ්‍රේණිය පුතේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න නැත්නම් පිළිතුරු පත් පැටලෙන නිසා තමන්ගේ නම ශ්‍රේණිය සහ ශිෂ්‍ය අංකයේ ආයතනෙන් ලබා දීලා තියෙන නිවැරදිව සඳහන් කරලා පැහැදිලිව පේන විදිහට ලියලා එවන්න තුන්වෙනි එක කියන්නේ මොකක්ද ඉමල්ක මේ තියෙන්නේ අවසාන තුන්වෙනි එක ඒක නෙමෙයි නා මෙතනද මේ තුන්වෙනි ප්‍රශ්නේද ग्रेड एट के दान मे तुम्हें प्रश्न හාම 6 දෙනෙක් විතරයි WhatsApp කරලා තියෙන්නේ පිළිතුරු පත්‍රය. හැමෝම තමන්ගේ පිළිතුරු පත්‍රය ඉක්මනින් WhatsApp කරන්න පුතේ. පුරේ පේපර් එක සාකච්ඡා කරන්නත් ඕනේ.
හොඳයි අපි පේපර් එක සාකච්ඡා කරමු මේ අතරතුර ඕගොල්ලෝ ෆොටෝ එක WhatsApp කරන්න නැත්නම් වෙලාව මදි වෙයි මට සාකච්ඡා කරලා අවසන් කරන්න පළවෙනි ප්‍රශ්නය තී ඇති පිළිතුරු අතරේ නිවැරදි පිළිතුර තෝරා යටින් හිරක් අඳින්න කියලා තියෙනවා පළවෙනි ප්‍රශ්නයට අපි කිව්වා ප්‍රශ්න අංකය යොදලා අදාළ පිළිතුරු අංකය පමණක් ලියන්න එක ප්‍රමාණවත් කියලා. ශ්‍රී ලංකාවේ මහා වැව් තැනවීමේ ආරම්භක පාලකයා වන්නේ කියලා අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මහා වැව් තැනවීමේ ආරම්භක පාලකයා විදිහට අපි සාකච්ඡා කරා මතක ඇති වසඹ රජු. එතකොට ප්‍රශ්න අංක 1ට පිළිතුරු අංක 2 යොදලා තියෙනවා නම් ඔන්න ඔයාගේ පිළිතුර නිවැරදි. ප්‍රශ්නාංක දෙක ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උයනක් තනවන ලද පාලකයා වන්නේ කියලා අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උයනක් තනවපු රජු මුට්ටසිව රජතුමා. නිවැරදි පිළිතුර වෙන්නේ මුට්ටසිව කියන පිළිතුර. එහෙනම් ප්‍රශ්නාංක දෙකට නිවැරදි පිළිතුරු අංකය වෙන්නේ පිළිතුරු අංක 1. ප්‍රශ්නාංක 3 පණ්ඩුකාභය රජු විසින් ඉදි නොකරන ලද වැව වන්නේ කිව්වා කුඩා වැව තැනීමේ ආරම්භක පාලකයා ඔහු විසින් වැව් තුනක් හදලා තියෙනවා ඔහු විසින් ඉදි නොකරන වැව තමයි අහන්නේ මොකක්ද ඔහු විසින් ඉදි නොකරපු වැව කලා වැව කියන පිළිතුර එහෙනම් ප්‍රශ්න අංක 3ට නිවැරදි පිළිතුරු අංකය වෙන්නේ පිළිතුරු අංක 3. හාම 15ක් වගේ තමයි පිළිතුරු පත්‍ර යොමු කරලා තියෙන්නේ හැමෝම යොමු කරන්නේ ඒ නිසා හතරවෙනි ප්‍රශ්නය වැවක ප්‍රධාන සොරව ආකාර කීයද කියලා අහනවා අපි කතා කරා මතක ඇති වැවක ප්‍රධාන සොරව ආකාර දෙකක් පිළිබඳව එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු අංක 3 යටතේ තියෙන පිළිතුර. නැයි 1 2 3 සහ 4 කියන ප්‍රශ්න සඳහා අපි පිළිතුරු සාකච්ඡා කළා. ඔව් හරි වැරදි බලා ගන්න පෑනක් පාවිච්චි කරන්න එකට කමක් නැහැ. දැන් 1 2 3 4 කියන පිළිතුරු හැමෝම බලා ගන්න. අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නය අභයගිරි විහාරාරාම සංකීර්ණයේ තුල පොකුණු අපි සඳහන් කළා මතක ඇති අක්කර 500ක පවන භූමි භාගයේ තුල පොකුණු 65ක් පමණ අභයගිරි විහාර සංකීර්ණයේ තුල දැක ගන්න පුළුවන් කියලා. එහෙනම් පස්වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3 යටතේ තියෙන පිළිතුර.
අතරවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ ප්‍රශ්න අංක පිළිතුරු අංක 3 යටතේ තියෙන පිළිතුර කිව්වා පොකුණු 65ක් කියලා අස් 6 වෙනි ප්‍රශ්නය මහසෙන් රජු තන වූ මහා කනදරා වැව අතීතයේ හඳින් වූ යේ කියලා අහලා තියෙනවා මහසෙන් රජු තන වූ මහා කනදරා වැව අතීතයේදී හඳුන්වලා තියෙන්නේ මොකක් කියලාද කානුවාපි කියලා හරි 7 වෙනි ප්‍රශ්නය වැවක ජලය මනා පාලනිකින් යුතුව පිටතට ගැනීම සඳහා කරන ලද නිර්මාණය කුමක්ද? ඊව මනාව ජලය පාලනය කිරීම සඳහා තමයි මොකක්ද යොදලා තියෙන්නේ? මනා පාලනිකින් යුතුව වැවෙන් ජලය පිටතට ගැනීම සඳහා අපේ පැරණි හදපු තාක්ෂණික උපාංගය තමයි මොකක්ද? ඉවරති පිළිතුර වෙන්නේ බිසෝ කොටුව. ඇතුළුවානෙන් කරන්නේ ඇතුළතට ජලය ලබා ගැනීම, පිටවානෙන් කරන්නේ ජලය පිට කිරීම වැඩි ජලය. එතකොට සොරව සහ බිසෝ කොටුව අතරින් නිවැරදිම පිළිතුර වෙන්නේ මනා පාලනයකින් යුතුව ජලය පිටතට ගැනීම සඳහා නිර්මාණය කරන ලද නිර්මාණය තමයි බිසෝ කොටුව වෙන්නේ. හොඳයි මේ දක්වා පිළිතුරු හැමෝම බලාගත්තා නේද අපි යමු එහෙනම් ඊළඟ පිටුවට මේ අතරතුර තාමත් WhatsApp කරපු නැති කෙනෙක් ඉන්නවා නම් තමගේ පිළිතුරු පත්‍රය WhatsApp කරන්න 8 9 10 කියන ප්‍රශ්න තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. 8 වෙනි ප්‍රශ්නය අනුරාධපුර නගරයේ අවශ්‍යතාව සඳහා තිසා වැව කරවන ලද්දේ. තිසා වැව කරවන ලද රජතුමා මතක ඇති අපි සාකච්ඡා කළා දේවානම් පියසිස්ස. අටවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4 යටතේ තියෙන පිළිතුර. හරි. අපි යමු 9වෙනි ප්‍රශ්නයට. අභයගිරි දාගැබ මතට පතිත වන වර්ෂා ජලය දාගැබ දිගේ ගොස් එක් රැස් වන්නේ මින් කුමන ස්ථානයකද කියලා අහලා තියෙනවා. මේ ජලය මුලින්ම එක් රැස් වෙන්නේ සලපතල මළුවට. ප්‍රශ්නාංක 9 යටතේ තියෙන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු අංකය වෙන්නේ පිළිතුරු අංක 1. ප්‍රශ්නාංක 10 අති විශිෂ්ට නිර්මාණයක් වූ කලා වැව කර වූ රජු කවුරුන්ද කියලා තමයි අහන්නේ. කලා වැව කර වූ රජු වෙන්නේ ධාතුසේන රජු. 10 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු අංකය වෙන්නේ පිළිතුරු අංක 4 යටතේ තියෙන පිළිතුර. අට නමේ 10 කියන පිළිතුරු ප්‍රශ්න සඳහා පිළිතුරු බලාගත්ත නේද හැමෝම? අපි යමු ඊළඟ ප්‍රශ්න 5ට. ඉවැරදි පිළිතුර වරහන් තුරින් තෝරා හිස්තැන් මත ලියන්න කියලා තියෙන්නේ. එතකොට පුතේ
නිවැරදි පිළිතුරු තෝරලා මම කිව්වා වරහන් තුලින් තෝරලා ප්‍රශ්න අංකයේ යොදලා ප්‍රශ්න අංකයට අදාළ පිළිතුර ලියන්න කියලා මෙතනදී. අතීත මූලාශ්‍ර වලට අනුව මහවැව් 163ක් පැන වූ රජතුමා කවුද කියලා අහන්නේ. මේ අතරින් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ පළවන පරාක්‍රම බාහු. පළවන පරාක්‍රම බාහු රජතුමා තමයි මහවැව් 163ක් නිර්මාණය කරපු පාලකයා වෙන්නේ පොළොන්නරු පාලකේ. උට්ටම් පොකුණ අපට දැකගත හැක්කේ. උට්ටම් පොකුණ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ අභයගිරියේ. අභයගිරි විහාරාරාම සංකීර්ණයෙන් තුලින් තමයි අපිට උට්ටම් පොකුණ දැක ගන්න ලැබෙන්නේ. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය අතීත ලංකාවේ වියලි කලාපයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මොනවද හැදුවේ? කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමට වැව් නිර්මාණය කළා. තුන්වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ වැව් නිර්මාණය කළා කියන වැව් ඉදි කළා කියන එක. හතරවැනි ප්‍රශ්නය පණ්ඩුකාභය රාජ්‍ය කාලයේ ඉදි වූ අභය වැව නූතනයේ මොකක් කියලාද අපි හඳුන්වනවා කිව්වේ? නූතනයේ බසවක් කුලම වැව ලෙස නූතනයේ හඳුන්වන බව අපි කිව්වා. පස්වෙනි ප්‍රශ්නය රජවරුන්ගේ කටයුතු සඳහා ඉදිකරන ලද ජල උද්‍යානයක් වනුයේ කියලා අහනවා. රජවරුන්ගේ කටයුතු සඳහාම ඉදිකරපු ජල උද්‍යානයක් තමයි රන් මසු උයන කියලා කියන්නේ. මේ ප්‍රශ්න පහ සඳහා පිළිතුරු හැමෝම බලාගත්තා නේද? තවමත් WhatsApp කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින්ම WhatsApp කරන්න. මොකද පිළිතුරු පත්‍රය WhatsApp කරලා නැති වුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ. තාමත් 20 දෙනෙක් විතර පමණයි පිළිතුරු පත්‍රය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා අනිත් අය ඉක්මනින්ම යොමු කරන්න තමන්ගේ පිළිතුරු පත්‍රය. හොඳයි අපි යමු ඊළඟ කොටසට. ඒ තීරුවේ සඳහන් තොරතුරු හා සම්බන්ධ බී තීරුවෙන් ගැලපූ විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරා යටි නිරක් අඳින්න කියලා තමයි තියෙන්නේ. ඒ තීරුවේ තියෙනවා හුරුළු වැව කියලා. හුරුළු වැව නිර්මාණය කරපු රජතුමා වෙන්නේ මහසෙන් රජතුමා. මෙහෙනම් ඉස්සෙල්ලාම අපිට පිළිතුරු විදිහට ලැබෙන්නේ C අක්ෂරය. හරිද? කලාවැව. කලාවැව නිර්මාණය කරේ අපි දන්නවා
ධාතුසේන රජතුමා කියලා. ඔන්න ඊළඟ අක්ෂරය වෙන්නේ A. තිසාවැව. තිසාවැව නිර්මාණය කරා අපි දන්නවා කවුද? දේවානම්පියතිස්ස රජතුමා. ඊළඟ අක්ෂරය වෙන්නේ D. බොම පැහැදිලිව පේනවා බසවක් කුලම වැව නිර්මාණය කරපු රජතුමා පණ්ඩුකාභය B කියලා. ඒකර මේ අතරින් අපි තෝරගන්න ඕනි මෙතනින් මොකක්ද නිවැරදි පිළිතුර කියන එක. නේද? අපි කිව්වා සෙලම අපිට ආවේ C ඊට පස්සේ A ඊට පස්සේ D සහ B කියන විදිහට තමයි අපිට පිළිතුරු හම්බ වුනේ. එහෙනම් ඒ විදිහට පිළිතුර නිවැරදිව ගලපුවාම අපිට ලැබෙන පිළිතුර වෙන්නේ ප්‍රශ්න අංක 1ට 3 වෙනි පිළිතුරු අංකය. පැහැදිලි නේද? හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ ඔයගලන්ට පේනවා. රජු පසකින් දැක් වෙනවා සහ නිර්මාණය කරපු ඇලමාර්ග ටිකක් පසකින් දැක් වෙනවා. එහෙනම් A සහ B තීරුව නිවැරදිව ගලපා ගැනීමෙන් අපිට ලැබෙන පිළිතුර මොකක්ද කියලා තමයි තෝරන්න තියෙන්නේ මෙතනදී. අපි දන්නවා වසඹ රජු. වසඹ රජු විසින් නිර්මාණය කරපු ඇලමාර්ගයක් තමයි මොකක්ද? ඇලහැර ඇල නැත්නම් අපි කියුවා ආලිසාර ඇල කියලා. මහසෙන් රජතුමා විසින් නිර්මාණය කරපු ඇලමාර්ගයක් අහනවා. අපි කිව්වා මහසෙන් රජතුමා විසින් තල්වතු ඇල තිලවත්තුක නමින් ඇලක් ඉදිකලා කියලා මතක ඇති. තිලවත්තුකෙහිවත් තල්වතු ඇල ඉදි කරපු බව. ධාතුසේන රජතුමා නිර්මාණය කරා මොකක්ද? යෝධ ඇල. ඊයේ සතියේ සාකච්ඡා කරා. පළමු නග්ගබෝධි පැහැදිලිව පෙන්වන්න තියෙනවා මිනිපේ යමුණ යොදලා මිනිපේ ඇල නිර්මාණය කරපු බව සාකච්ඡා කරා මතක ඇති. එහෙනම් පුතේ අපේ නිවැරදි පිළිතුරු ගැලපුම වෙන්නේ පිළිතුරු අංක 2 යටතේ තියෙන B C D A කියන පිළිතුර. එහෙනම් ප්‍රශ්නාංක 2ට නිවැරදි පිළිතුරු අංකය වෙන්නේ පිළිතුරු අංක 2. අද ක්ලාස් එක ඉවර වෙන්න කලින් මට WhatsApp කරන්න නැති හැමෝටම ලකුණු ලැබෙන එකක් නැහැ. ඒ නිසා පිළිතුරු පත්‍රය ඉක්මනින් WhatsApp කරන්න. හොඳයි මේ ප්‍රශ්නය හැමෝම බලාගත්ත නේද පිළිතුර? අදාළ නොවන වැරදි ප්‍රකාශය මොකක්ද කියලා තමයි අපිට තෝරගන්න තියෙන්නේ. පොකුණු නිර්මාණය කිරීමේ අවශ්‍යතාව. පොකුණු නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අතරින් අපි දන්නවා
ජල පරිභෝජනය සඳහා පොකුණු ඇති කරා කිව්වා. අලංකාරය සඳහා සහ වැසි ජලය ක්‍රමානුකූලව බැහැර කිරීමට අපි පොකුණු ඇති කරපු බව නිර්මාණය කරපු බව සාකච්ඡා කරා. ඒතකොට කෘෂිකාර්මික කටයුතු සඳහා පොකුණු ඉදි කළේ නැහැ. කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදි කළේ වැව්. එහෙනම් නොගැලපෙන වැරදි ප්‍රකාශය වෙන්නේ අංක 1ට අංක 4 යටතේ තියෙන පිළිතුර. අදම සම්බන්ධ වුණ කෙනෙක් නම් කමක් නැහැ පුතා. පේපර් එක මම ගෲප් එකට දානවා. හොඳයි. ඔන්න ඒ ප්‍රශ්නේ සඳහා පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4 යටතේ තියෙන පිළිතුර. අපි යමු ඊළඟ ප්‍රශ්න දෙකට ඉක්මනින්. සීගිරි ජල උද්‍යානය ගැන තමයි අහන්නේ. මෙතනින් වැරදි ප්‍රකාශය වෙන්නේ මේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසට අයත් වේ කියන ප්‍රකාශය. දකුණු ආසියාවේ පැරණිතම ජල උද්‍යානයක් HCP බෙල් සහ පරණවිතාන්න කියන පුරාවිද්‍යාඥයින් විසින් තමයි කැණීම් සිදු කරලා මේ සොයාගනු ලබන්නේ. අපි දන්නවා සීගිරියේ ජලමල් දැක ගන්න පුළුවන් කියලා. ඒකට වැරදි ප්‍රකාශය වෙන්නේ මේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසට අයත් වේ කියන ප්‍රකාශය. යෝධ ඇල සම්බන්ධයෙන් මොකක්ද මෙතනින් තියෙන වැරදි ප්‍රකාශය? අපි කිව්වා මෙතන මං කිව්වා මුද්‍රණ දෝෂයක් තියෙනවා ජය ගංග ලෙස හඳුන්වයි කියලා. යෝධ ඇලෙහිවත් ජය ගංග ලෙස හඳුන්වන බව අපි කිව්වා. ශතකම් 54ක් දිගු ඇල මාර්ගයක් ඇතැම් ස්ථානවල ශතකම් 40ක පමණ පළලක් දකින්න පුළුවන් කියලා අපි කිව්වා. ඒකට පුතේ යෝධ ඇල නිර්මාණය කරේ මහසෙන් රජු විසින් නෙවෙයි. එහෙනම් වැරදි ප්‍රකාශය වෙන්නේ මහසෙන් රජු විසින් ඉදි කරන ලදී කියන ප්‍රකාශය. ඔව් කලාවැවේ සිට තිසාවැවට ජලය ගෙන යාමට ඉදි කරපු යෝධ ඇල මාර්ගයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ. හොඳයි පුතේ, අපි ඊළඟ දවසේදී එහෙනම් පාඩම සාකච්ඡා කරමු. අපි සාකච්ඡා කරමින් හිටියේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය සහ කලාව කියන පාඩම. අපි සාකච්ඡා කරලා අවසන් කරා ඇල මාර්ග පිළිබඳව. ලකුණු මම පෞද්ගලිකව ඔබලන්ට වට්සැප් කරන්න. අනිත් විෂයන් වලත් පේපර් එක තිබ්බට පස්සේ හැමෝටම සම්පූර්ණ විෂයන් වල ලකුණු එකට ලැබෙවි. මොනවා හරි ගැටලු තියෙනවද?
දැන් අද ලකුණු හරියට නම් ඔයාලට බලා ගන්න පුළුවන් මම පේපර් එක සාකච්ඡා කරේ ඒකයි මම පේපර් එක ගෲප් එකට දානවා පේපර් එක ගෲප් එකට දැම්මහම පුතේ හැමෝම print out එකක් ගන්න පේපර් එකේ හරිද එතකොට අද දවසේ පුතා ලියපු පිළිතුරු පත්‍රය ඒ පේපර් එකට ස්ටේපල් කරලා අමුණන්න ඒ අමුණන පේපර් එක ඔයාගේ පොතේ ස්ටේපල් කරලා නැවත පෙරලලා බලන්න පුළුවන් විදිහට පොතේ අමුණ ගන්න හරිද හොඳයි අපේ එහෙනම් ඊළඟ දවසේදී හම්බ වෙමු අද දවසේදී ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වුණ හැමෝටම ගොඩක් ස්තුතියි අපි ඊළඟ සතියේදී හමු වෙමු කීප දෙනෙක් කිව්වා අලුතෙන් සම්බන්ධ වුණේ සහ මුල ඉඳන් සම්බන්ධ වෙන්න බැරුණා සමහර දවස්වල මැදින් මැදින් විතරයි සම්බන්ධ වුණේ කියලා ඉතින් එහෙම කෙනෙක් ඉන්නව නම් පුතේ ආයතනයෙන් රෙකෝඩින් එක අරගෙන බලන්න මොකද අට ශ්‍රේණියට අදාළ දීර්ඝ පාඩමක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඉතාම වැදගත් පාඩමක් මේ අට ශ්‍රේණිය විෂය නිර්දේශය ගොඩාක් දුරට 10 ශ්‍රේණියත් එක්ක සබඳෙනවා. ඉතින් ඒ නිසා ඔයගලගේ ඔලවල විභාගයට ලොකු පිටුවහලක් වෙන විෂය නිර්දේශයක් තමයි ඔයගලන්ට අටවසර ඉතිහාසය කියලා කියන්නේ. ඉතිහාසයේ පේපර් එකට ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා මුලින්දන් සම්බන්ධ වෙන්න බැරි වෙන කෙනෙක් නම් ආයතනින් අදාළ රෙකෝඩින් බලන්න පුළුවන්කම තියෙනවා. තවමත් WhatsApp කරපු නැති කෙනෙක් ඉන්නවනම් 0.7046.77550 කියන දුරකථන අංකයට ටීචර්ගේ නම්බර් එකට පැහැදිලි ඡායාරූපයක් WhatsApp කරන්න. හොඳයි එහෙනම් අපි ක්ලාස් එක අවසන් කරමු. දවසේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන හැමතිම ගොඩක් ස්තුතියි අපි ලබන සතියේ නම් හම්බෙමු පුතේ සුබ රාත්‍රියක් හයි බෝවන්